අද මම ගෙනාපු කතාව ඔගලන්ට ජීවිතයට ගොඩාක් වටින ආදර්ශමත් කතාවක් වෙයි. අද කතාව තමයි ලීක් වීඩියෝව. එහෙනම් අපි යමු කතාවට. මේක එක් කොටසක කෙටි කතාවක්. කියවලා බලන්නකෝ. හයි ළමයි. අද කතාව වොයිස් කරලා තියෙනවා. කැමති අයට අහනගම කතාව බලන්න පුළුවන්. අකමැති අයට සද්දේ අඩු කරලා බලන්න පුළුවන්. මට මේ මොකද උනේ පාරකට බහින්න බෑ ස්කූල් එකට යන්න බෑ මිනිස්සු මගේ දිහා බලන්නේ බඩුවක් දිහා බලනවා වගේ මට දැන් වහ ටිකක් බීලා මැරිලා යන්න හිතෙන්නේ මේ හැම දෙයකම හේතුව මම ආදරෙන් අඳුන නිසානේ ඇයි එයා මට එහෙම කරේ මටත් වඩා මම එයාව විශ්වාස කරා මේ හැම දෙයම පටන් ගත්තේ මාසයකට කලින් එයාව හම්බුන මුල් දවසේ ඉඳන් එදා තුන්වෙනි වාරේ නිවාඩු දෙන දවස මුළු මාසෙම පස්සට ඉරේලිය වැටෙනකන් නිදා ගන්න පුළුවන් නිසා කෙල්ලෝ ටික හරි සතුටින් හිටියේ. ඒ ලෙවල් ක්ලාස් හැම එකකම වගේ කෙල්ලෝ වතුර ගහ ගන්නවා සින්දු කියනවා එකම විනෝද සාගරයක් වුණා එදා. ඒ බන් නිමේෂි උඹට තාම කොල්ලෙක් සිටු නැද්ද බං? මොන කොල්ලොද බං? ඒ ලෙවල් ගොඩ දා ගන්න ඕනේ. මගේ හොඳම යාළුවගේ කම්මුල මිරිකන ගමක් මම කිව්වේ හරි සතුටින්. අවුරුදු 12ක පාසල් කාලේ මගේ නියුන් සහෝදරී වගේ හිටියේ මේකි තමා. හරි හරි ඒක නෙමෙයි බං. අද ඇඳුමක් ගන්න යමුද? එහෙනම් දැම්ම යමු නැත්තං හවස් වෙනවා. ගෙදරට යද්දි අම්මා බනි. මමයි අසිනි අනිත් යාළුවන්ට බායි කියලා ඉක්මනින් ටවුන් එකට ආවේ ඇඳුමක් ගන්න හිතන්. අපි ගොඩ වුණේ ටවුන් එකේ ලොකුම රෙදි කඩේට. ඒත් මම ජීවිතේට හිතුවේ නෑ මේ ගමන මගේ අනාගතේම විනාශ කරයි කියලා. ඒ නිමා බලහන් අර බෝයි උඹට ලයින් වගේ. අසිනි එහෙම කිව්වම මම ඉබේටම ඒ පැත්ත බැලුවා. කිව්වා වගේම එයා මගේ දිහාම බලන් ඉන්නවා. ඒ මුණ දැක්ක පළවෙනි පාර මට අද හිතෙනවා එහෙම නොදැක්කනම් කියලා. ටික වෙලාවක් ඇඳුම් තෝරපු අපි කැෂියරකට ආවා. අනේ දෙයනේ කැෂියර එකේ ඉන්න එයා. මම අසිනිව ඉස්සරහට දාලා පස්සට වෙලා හිටියා. අද ස්පෙෂල් ඔෆර් එකක් තියෙයි. අපි 10%ක් අඩු කරනවා. මට මිස්ටර්ගේ ෆෝන් නම්බර් දෙන්න පුළුවන් නම් ඩිස්කවුන්ට් එක දාලා දෙන්න පුළුවන්. එයා ලස්සනට වචන ගලපලා කියද්දි මම වසී වුණා වගේ. අසිනිත් මට අමුතු බැල්මක් දැම්මා. මොනවා කරන්නද? 1%ක් හරි ඩිස්කවුන්ට් දෙනවා නම් අපිට මහමෙරක් නීති. ඒ නිසා අපි අපේ නම්බර්ස් දුන්නා. ඌ ලස්සනයි නේ බං. අනේ ඵලයන් යන්න ලස්සනයි නම් උඹ දාගනින්කෝ. ආ දැන් මගේ දිහාද බල බල පැණි හැලුවේ. ආ මම සෙට් කරගන්න විකාර. ෂොප් එකෙන් එළියට එනකම අපි දෙන්න කතා කර කර ආවේ ඒ බෝයි ගැනමයි. එළියට අකමැති වගේ පෙන්නුවට එයා දැක්කම මගේ හිතට අමුතු හැඟීමක් ආවා. ඒත් අසිනිටවත් කිව්වේ නෑ මම. කෙල්ලෝ හැමනේ හොඳම යාළුවට උනත් හැමදේම කියන්නේ. ඒකට කොල්ලෝ වක්කඩ ඇරියා වගේ. එදා රෑමට හරියට නිින්ද ගියම නෑ. ඇඳේ කොයි පැත්තට පෙරළුණත් නිදි කුමාරයා නම් ආවේ නෑ. ඒ තව කෙනෙක් නම් මගේ හිතේ සක්මන් කරා. ඒ රූපේ ඒ හිනාව මට අමතක වෙන්නෙම නෑ. නිවාඩු මාසේ දවස් එකින් එක ගෙවිලා පළවෙනි සතිය නොතැනිම ගෙවිලා ගියේ. ආගන්තුකෙක් මගේ ජීවිතයට ලං කරලා. එදා නම්බර් එක ෂොප් එකේදී ඉල්ලගත්තට පස්සේ එයා මට කෝල් කරා. මුලදී මම අදිමදි කරත් පස්සේ මටත් නොදැනි එයාගේ කටහඬ අහන්න මම ආස කරා.
ඇත්තටම කිව්වොත් ටිකෙන් ටික මම එයාට වශී වුණා. අපි දෙතුන් වතාවක් කෝෆි ෂොප් වලට ගිහින් කෝපි බිබී කතා කරලා ඊට පස්සේ ෆිල්ම් බලන්නත් ගියා. එයා ගැන ලොකු විශ්වාසයක් මගේ හිතේ ගොඩනැගුණා. ඒ විශ්වාසෙත් එක්ක මම එයාට ආදරය කරන්න ගත්තා. දවසක් එයා මට කෝල් කරා. "නිම්මා, මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා." "කියන්න සඳු." ගොඩක් කට්ටිය මට ආදරයට කිව්වේ නිමා කියලා. ඒත් මගේ නම නිමේෂි. එයාගේ නම සඳුන්. මම එයාට ආදරයට කිව්වේ සඳු කියලා. "ඔයා මට කොච්චර ආදරේද?" ගොඩක් සඳු. වචන වලින් කියන්න බැරි තරම්. ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බේ සඳුන් ගැන කියන්න බැරි තරම් ආදරයක්. එච්චර ආදරේ නම් ඇයි මට ඔයාගේ දේවල් තාම පෙන්නුවේ නැත්තේ? මොනවද සඳු මගේ දේවල්? මට නොදැනීම ගොත ගැහුනේ සඳුන් කියන්නේ මගේ ඇඳුමෙන් වැහුණු දේවල් ගැනවත්ද කියලා හිතුන නිසා. මොනවද කියන්නේ නිමා? ඔයාගේ ලස්සන මට විතරක්ම අයිති දේවල්. ඒවා මට පෙන්නුවේ නෑනේ තාම. අනේ සඳු, ඒවා බැන්දම බලමුකෝ. මම කිව්ව කතාවට සඳුට තරහ ගිය නිසා වෙන්න ඇති. එයා තික හුස්මක් පිට කරා. මම වෙන මොනවා කියන්නද දෙයියනේ? මට ලැජ්ජයි. පිරිමියෙක් ඉස්සරහ නිරුවතින් ඉඳලා තියෙන්නේ මගේ තාත්තා ගාව විතරයි. ඒකත් මම චූටි කාලේ. දැන් කිව්ව නේද මට වචනින් කියන්න බැරි තරම් ආදරේ කියලා? කෝ දැන් ඒවා? මමත් හැඟීම් දැනීම් තියෙන කොල්ලෙක්. මාත් ආසයි ඒව බලන්න. මගේ කෙල්ලගෙන් ඉල්ලන්නතු මම වෙන කාගෙන් ඉල්ලන්නද? හරි හරි සඳු, කෑ ගහන්න එපා. මම එවන්නම් ඉන්න. කැමැත්තෙන් නොකෙව්වත් හිත තද කරගෙන මම යට යවන්න තීරණය කරේ. ඒ අතරේ මට ගොඩාක් වටින නිසා. එයා වෙනුවෙන් මට දෙන්න බැරි දෙයක් නෑ. කෙල්ලගේ ජීවිතේම නිරුවත් වෙන්නේ තමන්ගේ ආදරේ ළඟනේ. එයා මට වීඩියෝ කරලා එවන්න කියලා කෝල් එක කට් කරා. හිතේ නුහුරු ගතියක් තිබුණත් මම ෆෝන් එක කණ්ණාඩි මැසි උඩින් තියලා රෙකෝඩ් වෙන්න තිබ්බා. මගේ ඇඳුම් එකින් එක කැළවුණේ. ජීවිතේ පළවෙනි පාරට පිට පිරිමියෙක් ඉස්සරහ මගේ ළම පෙන්නමින් වීඩියෝ කරලා දෙතුන් පාරක් මගේ හිතත් එක්ක තරඟ කරලා තමයි එදා එයාට මම මේ වීඩියෝ එක යවුවේ. මාරම ලස්සනයි මගේ කෙල්ල. බලලා මකලා දාන්න. හරිද සඳු? හරි නිමා, මම බැලුවා අනික් අතට අයින් කරා. ඔයා බය වෙන්න එපා. ආදරය නිසා එයා ගැන තිබ්බ විශ්වාසෙට මම නින්දට ගියේ එයාගේ වීඩියෝ එක මකලා දායි කියන විශ්වාසෙන්. ටිකක් රෑ වෙලා නින්ද ගිය නිසා මට ඇහැරුණේ 8ත් පහු වෙලා. අසිනිගෙන් මිස් කෝල් 20ක් විතර ඇවිත් තිබ්බා. මම හැමම කෙල්ලට කෝල් කරේ හදිස්සියක්ද බලන්න. අසි, මොකද මිස් කෝල් 20ක්? මොනාද නිමා මේ කරගෙන තියෙන්නේ? ඔබ පාරෙ බහලා යන්නේ කොහමද? මගේ ඔළුවේ වයර පැටලුනේ අසි මේ කියන්නේ මොනවා ගැනද කියලා හිතාගන්න බැරි නිසා. මොනවා ගැනද අසි මේ කියන්නේ? ඇයි මට පාරෙ බහලා යන්න බැරි? WhatsApp එකට මං එවලා ඇති වීඩියෝ එකක්. ඉස්සෙල්ලා ඒක බලලා ඉඳපන්කෝ. අසි කිව්ව ගමන් මම මගේ WhatsApp කෙනෙමට ගියේ කිව්ව වීඩියෝ එක බලන්න. දෙයියනේ, මගේ ඇඟම සීතල වෙලා ගියා. ඊයේ රෑ සඳුන්ට යවපු මගේ නිරුවත් වීඩියෝ කොහොමද අසිනි ළඟට ගියේ? ජීවිතේ පළවෙනි පාරට එකම වෙලාවේ මගේ ඇස්වලින් කඳුළුයි ඇඟෙන් දාඩියයි දාන්න ගත්තා. බැලුවද උඹ පිස්සියේ මොනවද මේ කරගත්තේ? අසිනි, ඔයාට කොහෙන්ද මේ වීඩියෝ එක? මට ඕක හම්බුනේ ෆේස්බුක් එකෙන්. ලංකාවේ ලොකුම ලීක් වීඩියෝ දාන ගෲප් වල හැම එකකම ඔයාගේ වීඩියෝ එක යනවා දැනටමත්. ගමේ හැමෝම, ස්කූල් එකේ හැමෝම දැකලා ඇති නිමා. ඔබ කාටද මේව යවුවේ? සඳුන්ටද? මට කතා කරන්න වචන දිවාගට ආවේ නැහැ. ඒ තරම් මගේ ඇස්වලින් කඳුළු වැටෙනවා. දෙයියනේ සඳුන්, ඇයි මට මෙහෙම කරේ? විශ්වාසෙන් යාට යවප මගේ රූපේ හයක් තිරිසන් විදිහට ලීක් කරේ කොහොමද? ඔව් අසිනි,
පිස්සුද බං ඔබට හම්බෙලා මාසයක්වත් නැති එකෙක්ට ඇඳුම් නැති වීඩියෝ යවන්නේ ඒකත් තම්සගේ මූණ පෙන්නගෙන මම එච්චර හිතුවේ නෑ ආසි එයා මෙහෙම දෙයක් කරයි කියලා හිතන්නේ කොහමද දැන් මම මොකද කරන්නේ දෙයියනේ ඔබ ඔක්කොම වන්න කරගෙන දැන් දෙයියන්ට කියන්න එපා හිටපන් මම 10 වෙද්දී එනවා ඔහෙට ආසි ෆෝන් එක තිබ්බට පස්සේ මම බැලුවේ ආයෙත් මගේම වීඩියෝ එක දිහා අනේ ඒකේ මගේ මූණ හොඳටම පේනවනේ ගමේ අය ස්කූල් එකේ අය ගුරුවරුත් දැකලා ඇති අනේ මම කොහොමද එළියට බහින්නේ මම උදේට කෑම කන්නවත් නැතුව කාමරෙන් එළියට ගියේ නැති නිසා අම්මා කෑම එක අරන් කාමරේටම ආවා ඒත් එයාගේ නම් වෙනසක් පේන්න නැහැ දෙවියන්ට ස්තුති වෙන්න අම්මා දැකලා නැහැ මේ වීඩියෝ එක තාම ඒත් කොයිම හරි වෙලාවක අම්මා දැනගනි එතකොට මම කොහොමද මේ ගෙදර ඉන්නේ අසිනි 10 වෙද්දි මාව බලන්න ආවා මගේ හිත ගොඩාක් හදන්න එයා හැදුවත් මම හිටපු මානසික පීඩනෙත් එක්ක ඇඳෙන එක නවත්ත ගන්න මට පුළුවන් වුණේ නැහැ එයා කිව්ව විදිහට මේක නවත්තන්න විදිහකුත් නැහැ ෂයා වෙන තරම් මේ ෂයා වෙන්න දාලා මිනිස්සුන්ට අමතක වෙලා යනකන් ඉවසන් ඉන්න වෙයි කිව්වා ඒත් මම කොහොම ඉවසන්නද මිනිස්සු මට මොනෝ නොකියාවිද නොහිතපු කරදරයකට මූණ දෙන්න උනේ තාත්තා ගෙදර ආවහම දෝනි එන්න පොඩ්ඩක් කාමරේ හිටපු මට තාත්තා සාලෙට කතා කරා මම වතුරෙන් ගොඩගත්ත මාළුවෙක් වගේ ගැහි ගැහි සාලෙට ගියේ අම්මා තෙතන හිටියා ඒ මදිවට පුංචිල බාප්පල සේරම ඇවිත් දෙයනේ එයාල ඔක්කොම මං ගැන දැනගෙනවත්ද ඔන්න එනවා අපේ පවුලේ නම කාපු ගොම හට්ටිය මුල්ම බැනුම මට දුන්නේ මෙච්චර දවසක් මට පණ වගේ ආදරෙන් හිටපු පුංචි ඊට පස්සේ හැමෝම මගේ කම් පිරෙනකන් දෙස් දෙවල් තිබ්බා මල මිනියක් වගේ අහන් ඉන්න මැරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ උඹට ඔච්චර අමාරුවක් තිබ්බනම් අපිට කියන්න තිබ්බා කසාදයක් කරලා දෙනවා හැනා මෙහෙම විරි රැජනදි වැඩක් නොකර තාත්තා අතේ තිබ්බ ෆෝන් එකත් පොළවේ ගහලා කාමරේට යන්න ගියේ මට ගහන්න බැරි කමට වගේ දවස් එකකින් එක ගෙවුණා කට්ට අස්සට රිංග ගත්ත ඉබ්බෙක් වගේ මම කාමරේටම වෙලා හිටියා හිරකාරියෙක්ට කෑම දෙනවා වගේ ගෙදරින් මට කෑමක් ලැබුණා කටක් දෙකක් කෑවේ ජීවත් වෙන්න ඕනේ කමට මිසක් ආසාවට නෙමෙයි මම දැන් මාස දෙකකින් ස්කූල් ගියේ නැහැ ගෙතරায়ে යන්න කියලා බල කරෙත් නැ සඳුන් එතා රෑම මාව බ්ලොක් කරලා තිබ්බා ආයේ මට කතා කරෙත් නැ අසේ කිව්ව විදිහට ඒ රෙදි කඩේ තියා දැන් වැඩ නැ කොහෙද කියලා හොයාගන්න හොඩුවාවක්වත් නැ කිව්වා මම නිතාගෙන ඉන්න අතරේ තාත්තාව කාමරේට ඒ සිද්ධියෙන් පස්සේ මාව බලන්න තාත්තාපු පළවෙනි වතාව මේ මගේ හිත ඇතුලේ මිරිකිලා හිර වෙලා තිබ්බ කඳුළු තාත්තව දැක්කම පිටාරේ ගැලුවේ එයාගේ අසුත් කඳුලෙන් පුරවලා දෝනි දැන් අඩල වැඩක් නැ දැන් මාස දෙකකුත් ගියානේ මෙහෙම ගේ ඇතුලේ හිටියා ඇති අපි යමු ඇවිදින්න තාත්තගේ බලකිරීම එක්ක මම තිබ්බ ඇඳුමක් දාගෙන ගෙදරින් එළියට අඩිය තිබ්බේ පොරකේට නියමුණු කෙනෙක් වගේ බලන්න දෝනි දකින් නැතුව වත්තේ ගසුත් මැලවිලා අපි යමු පාක් එකට ඊට පස්සේ ඇඳුම් ටිකක් එහෙම අරන් කඩෙන් රෑට කාලා එමු දෝනි මහ රූස්ස ගහක් වගේ මගේ තාත්තා මගේ ළඟින් හිටපු නිසා මට බයක් දැනුන්නේ නැහැ මම තාත්තා එක්ක පාක් එකට ගියා ඇවිදින්න බයෙන් හිටිය මිනිස්සු වාට විහිළු කරයි කියලානේ බලන්න දෝනි කාටවත් ඔයාව මතක නැහැ තාත්තා එහෙම කිව්වම මම මල් වලින් පිරුණ නුවරඑළිය මල්වත්ත වටේම ඇස් ඇව්වා. පාක් එකේ හිටිය හැම කෙනාම වගේ මාත් එක්ක සුහදව hina වුණා. අනේ ඇත්තටම එයාලා මං ගැන වැරදියට හිතන්නේ නැද්ද එතකොට? මට තාත්තගේ මූණ දිහා බැලුණා. දැක්කා නේද තු? දුරදිග නොහිතා ඔයා වැඩ කරා තමයි. ඒකට ඔයා දඬුවමුත් ඇති වෙන්න වින්දා. දැන් ඔයා ජීවත් වෙන්න ඕනේ. තේරුණාද
මිනිස්සුන්ට ඔයාගේ වීඩියෝ ගැන මතක තියාගෙන ඉන්නවට වඩා ප්‍රශ්න තියෙනවද ඕනි? ටික කාලයයි මේ හැම දෙයක්ම මතක. ඔයාට තේරුණාද? අක්කේ, ඔයා හරි ලස්සනයි. අපි ෆොටෝ එකක් ගමු. චූටි නංගි කෙනෙක් ඇවිත් මගේ අතින් අල්ලලා එහෙම ඇහුවම මම එයාගේ ෆෝන් එක අතට ගත්තේ හරි මාතරෙන්. අක්කි, හිනා වෙන්නකෝ. ඔහොම කැතයි. මාස දෙකකට පස්සේ නිමාෂ කියන කෙල්ල හිනා වුණේ අද. ඒ මගේ තාත්තා නිසා. ආදරේ නිසා ලෝකෙටම මගේ නිරුවත එළවුණ කෙල්ලෙක් මම. සමාජයට යන්න බයක් තියෙන එක සාධාරණ නැද්ද? ඒත් මගේ තාත්තා ඒ බය නැති කරා. දුවෙක්ට තාත්තා තරම් විශ්වාස කරන්න පුළුවන් පිරිමියෙක් මේ ලෝකෙ නැහැ කියලා අද මට තේරුණා. I love my father. ලී කෙටි කතාව මෙසේ නිමා වුණා. තමන් ආදරය කරන කෙල්ලට කොල්ලට තමන්ගේ දේවල් වල ෆොටෝ වීඩියෝ යවන එක වරදක් නෙමෙයි. ඒත් මාසයක් දෙකක් හම්බ වෙලා නැත්තම් හරියට තේරුම් නොගත්ත කෙනෙකුට යවන්න එපා. යවන්නම ඕනේ නම් මූණ අහුවෙන්න යවන්න නම් එපා. කවද හරි තමන්ටම ඒකේ ප්‍රතිඵල මිනිෂට වගේ විඳින්න වෙයි. ඔයාගේ පරිස්සම තියන්නේ ඔයාගේ අතේ. තමන් ඕපන් වෙන්න කලින් ඒ කෙනා ගැන විශ්වාසය තියන්න පුළුවන්ද කියලා ටිකක් හිතන්න. ඒ වගේම සඳුන් වගේ කොල්ලෙක් වෙන්න එපා. ඒක මහ චාටර් පිරිමිකමක්. කෙල්ලෙක් තමන්ව විශ්වාස කරලා ඒකිගේ දේවල් එව්වා. ඒවා වටේ යවන තිරිසන් වැඩ කරන්න එපා. කොල්ලෙක් වගේ තමන්ගේ කී පරිස්සම් කරන් ඒකිගෙන් සතුට අරන් ඉන්න. ඔබ හරියට තේරුම් ගත්ත කෙනෙක් ගාව හැඟීම් එලි දක්වන්න. කතාව කියවපු ඔයාලා මේක ගැන ඔයාට හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.